යාළුවෝද යාළුවිද චිත්‍රපටය බලන්න තමයි අද අපි channel C film hall වැඩසටහනින් ඇවිල්ලා ඉන්නේ. දැන් අපිත් එක්ක ඉන්නවා චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය ෂෙරින්. අයිබෝන්. අයිබෝන්. සම්පූර්ණ නම කියන්න ගොයාම. මගේ නම ෂෙරින් විලිස්. ෂෙරින් දැන් මේක පළවෙනි චිත්‍රපටය. චිත්‍රපටයට කොහොමද මුලින්ම සම්බන්ධ වෙන්නේ? කොහොමද චිත්‍රපටයට ආරාධනාව ලැබෙන්නේ? අතරම කියනවනම් මට ඉස්ලාම TikTok වලින් තමයි අපේ ඩිරෙක්ටර් දිල්ෂාරගේ වයිෆ් තමයි මාව TikTok එකෙන් දැකලා මට රීච් අවුට් කරා. ඊට පස්සේ මගෙන් ඇහුවා කැමතිද මූවි එකක් ඉන්න කියලා. මම ඔෆ් කෝස් වයි නොට්. මම ආසයි කියලා. ඊට පස්සේ ඔඩිෂන්ස් තියලා ඒකෙන් මේ කළා. මට රෝල් එක හම්බුණා. හරි. දැන් මෙහෙම චිත්‍රපටයකට තෝරගත්තා කියලා කිව්වහම මොකද හිතුනේ ඉස්සල්ලාම? ගොඩක් සතුටුයි දිනා. මොකද මම ඇත්තටම හිතුවේ නෑ මේ කවදාවත් මම හිතුවේ නෑ මට බිග් ස්ක්‍රීන් එකක මට ඉන්න හම්බෙයි කියලා. ඉතින් මේක ලොකු ඩ්‍රීම් එකක් මගේ. හරි. ඊට අමතරව ඒකත් එක්කම ෂෙරින් දැන් අපි දකින්න විශේෂත්වයක් ඔබට ලැබෙන ලොකු අවස්ථාවක් තමයි මේ චිත්‍රපටයේ ඔබගේ චරිතය ඇතුළේ ඔබ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා වගේම ඔබගේ චිත්‍රපටයේ චරිතය දිව වෙන්නේ ලංකාවේ ප්‍රධානතම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක මීනා කුමාරි තිරිමාදුර ඊට පස්සේ සරංග දිසාසේකර අපේ දිනක්ෂි ප්‍රියසාද් මේ වගේ කට්ටියත් එක්ක මොන වගේ අත්දැකීමක් දුන්නේ මේක? ඇත්තටම මම ගොඩාක් වාසනාවන්තයි. ඒ වගේ මට ඒ කට්ටියත් එක්ක වැඩ කරන්න හම්බෙච්ච එක ගැන ඇත්තටම කියනවා නම් එයාලා හරිම හරිම හොඳයි, සපෝටිව්, හරිම වෙල්කමින්. මට මේ මම දන්නේ නැති දේවල් මට කියලා දුන්නා. ඒ වගේ මේ ඒ වගේම අපි මූවි එක රිහර්ස් කරද්දී ඒ වගේ ඉතින් අපි ගොඩක් ෆන් එක තමයි කරේ. හරි. දැන් අපි අද දවස ගැනත් කතා කරමු. අද දවස පොඩ්ඩක් සුවිශේෂී දවසක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවේ සිනමාව ඇතුළේ චිත්‍රපටයක් රිලීස් කරනකොට චිත්‍රපටයේ ප්‍රීමියර් එකක් තියෙනවා. හැබැයි අද දවසේ මේ ප්‍රීමියර් එකට කලින් ෆිල්ම් එක ප්‍රීමියර් කරන්න කලින් විශේෂ මාධ්‍ය දර්ශනයක් තියෙනවා TikTokers-ලට. නැත්තම් TikTok සමාජ මාධ්‍ය ජාලවලින් අයට. මේක ඔබ කොහොමද දකින්නේ මේක? ඔව්. මොකද මමත් අවුරුදු දෙකකට කලින් මමත් TikTok එකකින් තමයි මම ආවේ. මේක මට මේ චාන්ස් එක හම්බුනේත් මම TikTok එක, يعني මම TikTok එකකින් තමයි. ඒ නිසාම තමයි දේශාර කිව්වේ අපි මෙහෙම TikTok ප්‍රීමියර් එකක් කියලා ඔක්කොලම TikTokers-ලට එන්න කියලා මේක සෙලිබ්‍රේෂන් එකක් වගේ කරමු ප්‍රීමියර් එක. ඉතින් ඒ නිසාම තමයි මේක මම TikTok කෙනෙක් නිසා තමයි TikTok ප්‍රීමියර් එකක් තියන්න යන්නේ. තව මොනාර ඔබගේ අලුත් නිර්මාණ අපිට දකින්න එළියට එන්න තියෙනවද? ඔව්, තව තියෙනවා මූවිස් අපි ප්ලෑන් කරලා තියෙන එක.